මේක අපි දැන් ඉස්සරහට මේකේ ඉන්න ස්වභාවය මේ මොහොතම මේ නේද මූලික ආර විදියට දකින්න නම් උදේවෙන් දකින්න. ඔව්. උදේවෙන් දකින්නකොට දැන් ඔබ කියලා කෙනා ඉන්නේ මේ මොහොතේනේ. ඔව්. ඉතින් ඔබ කියන කෙනා ඊළඟ මොහොතට ගියාට පස්සේ ඊළඟ මොහොතේ ඒ නෑ යම් මොහොතේ ඔබ නැති වෙන බවට ඥානෙ තියෙනවා. උදේවෙන් ඥානෙන් වැඩින්නේ ওই දර්ශනේ. ඒ මොහොතේ එතකොට ඔබට තේරෙන ඔබට එතකොට ඔබ කියලා කෙනෙක් හොයාගන්න බැරි වෙන ওই විඥානය තුල. සත්‍ය පුද්ගලෙන්නේ නැති බව තේරුම් ගන්න ඔබට. ඒක බලන්න. ඒක වෙන්න ඉස්සෙල්ලාම වෙන්න ඕන නන්නේ කියලා ඒ ඥානය. ඒ කියන්නේ අල්ලගෙන බලන්න එතන. දැන් මේ මොහොතේ මම බලන්නේ මේ බුදු පිළිමේ දිහා. බුදු පිළිමේ දකින්නේ මම දකින බුදු පිළිමේ. ඊට පස්සේ ඒෂණේ ඉවර වුණා. දැන් ඒ ෂණේ හිතේ හිටී මම ඉවර වුණා නේ ෂණේ නිරෝධ වෙනවා සමගම. ඔව්. ඊළඟට ආපහු බලන්නේ සහ බලන දෙයක් වෙනවා. එතකොට ඔබට මෙතන ෂණයට පත් වුණායිද වර්තමාන ෂණයට පත් වුණා. එතකොට එතෙන්දී ඔබට ඥානීය මුහුබුරා එන්න ඕන. අර නිරුද්ධ වෙච්ච ෂණේ හිටී ඔබ මම කියන දැනුම අවසන් වුණා නේ එතෙන්දී. ඔව්. අන්න එහෙම යන්නේ. ඔය පොතේ දාලා තියෙන උද්‍යප්ඥානි කියලා ඒකයි. උදේවේ. එතෙන් දැන් විඥානයේ අත්දැකීම මොකද? දැන් සිතුවිල්ල හට ගන්න තැන තමයි මම ඉන්නේ. වෙන මමෙක් ඉන්නවද නැහැ නේ? නැහැ. එහෙනම් සිතුවිල්ල නිරෝධ වෙනකොට මම කියන දේම අවසන් වුණා නේ? ඊට පස්සේ නැවත සිතුවිල්ල පහළ වෙනවා. ඒ නැවත සිතුවිල්ල පහළ වෙනකොට දැන් අර ඥානෙ එන්නවන අපිට එතෙන්ට ප්‍රඥාව. ඊළඟට ඒ සිතුවිල්ලත් එතන වර්තමාන නිරෝධ වෙනවනේ සම්පූර්ණ. ඊළඟ එන වර්තමාන මොහොත දෙනකොට අර ඥානෙට වැඩි ඥානෙ හයි වෙනවා. ඔන්න ඔමෙ යන්නේ. මුලින්ද යන්නේ. එතකොට දැන් මොකද්ද වෙන්නේ? ටිකෙන් ටික ඔය විදිහට යනකොට අර මගේ තියෙන මමංකාර මම කියන සංකල්පය තණ්හා දෘෂ්ටිමාන කියන ඒ ටික අයින් වෙලා යනවා. දැන් මම පාලනය කිරීම අතාරිනවා. දැන් මෙච්චර කාලෙ මම පාලනයක උනානේ මම කියලා. දැන් වෙන්න දෙනවා. ඔය සිද්ධියට වෙන්න දෙනවා. දැන් මම කරන දේ යන්නේ නෙවෙයි එතකොට. ඒ බඩගිනි වෙනවා මේ මම කරන දේ නෑ නේ. දැන් බඩගිනි වෙන එක මොකද්ද ගන්න බත් කනවා. වතුර තිබාගෙන වතුර බොනවා. ඒ වගේ දැන් එතකොට කරන්නේක් නෑ කරන දෙයක් නෑ සිද්ධිය සිද්ධ වෙනවා ඉද කාරින් නැති වෙන ටික ඥානෙම දුරලා යනවා දේවයන් කරන්නේ එහේ මේ මයාකට ප්‍රඥාවේ අධ්‍යක්ෂින් වැඩි වෙනවා විඥානය බල ගන්න එක නැති වෙලා යනවා විඥානය තුල ඉන්න සත්ව පුද්ගල සංකල්පය හිස් වෙනවා ටික ටික ඉස්සර ඥානෙම දුරලා යනවා ඔන්නෝම ඥාන දර්ශන වැඩි වෙනවා ඒක හරිම ගැඹුරුද? මොකද කය දන්නේ නැහැ මේ මම කියලා. එහෙනම් කය පිළිබඳ ධර්ම තියෙන්නේ තර මේ මොහොතේ අට ගන්න සිතුවිලි. එතකොට අර මේ මොහොතේ සිතුවිලි නිරෝධ වෙනකොට සමස්තයම අවසන් වෙනවානේ සංඥා ජාලාවත් එක්ක මම කියන්නේ. අනු පංච උපාදානස්කන්ධය නිරෝධ වුණා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය දැක්කා. මොනෝගෙති? එතකොට මගේ කියන අර දෘෂ්ටිය ගන්න අපිට කිසිම සේත්ම බෑ. අතීතය ගැන හිතන්නත් බෑ දැන් ඕකේ. ඔය විදිහට දැන් හේතුඵල දහම ඔය විදිහට දකිමින් යන කෙනාට ඥානය මුහු පුරා යනවා. දැන් අතීතේ හිතුවමම කියලා බැලුවොත් දැන් අතීතේ ඊයේ දවස් තුනකින් බැලුවා. දැන් ඊයේ දවස් ඉවර වුණා. ඊයේ දවසේ මම මගේ කියාගෙන කරපු වැඩ ඔක්කොම සිතුවිලි හරහානේ වුනේ. සිතුවිලි ඔක්කොම ඉවර වුණා නේ ඊයේ දවසේ. දැන් හෙට දවසේ මම යතාම නැහනේ. දැන් අද දවසේ නේ මම යා ඉන්නේ. ඉතින් අද දවසේ මම යත් හෙට ගන්න එපා. ඒකත් දකින්න දෙයක් පස්සේද? සනතුලකින් ගන්න බැරි නේද දවස් තුනකින් අලුත් විදියට දකින්න ඒකට මේ මං කරන දේ දු වෙන කෙනෙක් කරන දේ දු නෙවෙයි අන්න එමෙ හිත කර දාන තේරුම් ගන්න හිත මම තාම නැහැ ඊයේ මම උය ඉවරයි ඌ වල දාලා මරලා ඔක්කොම ඉවරයි හැබැයි මැරුන්නේ නැහැ ඔන්න වගේ වල නැගීසි නේද මම කරන් දෙයක් නැහැ නේද මරුන්නේ කියලා කියන්නේ. ඒ ඉතින් ඊයේ අතීතය අල්ලගෙන ඉන්නේ. ක්ෂණික මරණය දැක්ක නෑ නේ. රෝග නිරෝධය දැක්ක හේතු බල දාන දැක්ක නෑ. එකම හිත දිගට තියනවා කියලා හිතන් ඉන්නේ දැන්. එහෙම නෑ. එහෙම විඥානයේ මේ ශනේෂනේ භවෙන් භවෙත් දිගට යන්නේ නෑ. ප්‍රතිසම්පන්න. උන්මුත්තේ ඒක නාට හේතු බල දාන. ඉතින් හේතු බල දාමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය බලනවා දකින්නවා කියන්නේ ඔන්න ඔය දැක්ම. ඔය ඥානෙ ටිකෙන් ටික දිනු වෙලා යනකොට අන්තිමටම ටිකෙන් ටික ගිහිලි වෙලා ඉකෂණේක දකින්න ඕන.
ලෝකෙ විරෝධේ ආරියස් ටයිම් වගේ දකිනවා කියලා. ඒත් දැන් ඔතෙන් දි ආරශලේදී ඔක්කොම දකිනවානේ. දැක්ම වැඩි දියුණු වෙනවානේ. ඕ. කොයි ශනේ දි දකින්නේ? දැක්ම වැඩි දියුණු වෙනවා. මේ ශනේ. ඊළඟ ශනේදී. ඔගේ මේ තකලින් ශනේ නිරෝධ වෙච්ච බව දකින්න. ඥානෙන් දකින්න. අන්න වැඩි නෝ. අපතේ තියෙන බෝධි පාක්ෂික ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, විපාද කියන ඔක්කොම වෙන රසට. ඔකට කිව් කිව් දාන්න. මේ මොහොතේ උදේවි දකින්න එක තමයි. උදේවි දකින්න එකම ඒ කියන්නේ නියම මුල්ම මාර්ගය ඒකයි. දැන් මං කතා කරපු එක, යා කතා කරපු එක මන්ද ආපහු ඔන් කරලා අහනවා කියලා හිතන්න. ඒක ඒක දැන් කතා කරපු එක දාන්න. රෙකෝඩින් එක. දැන් මේ රෙකෝඩින් එක දැන් මම ඔන් කරලා අහනවනේ. ඉතින් මම කතා කරනවා ඇහෙනවනේ. මම කතා කරනවා, යා කතා කරනවා ඇහෙනවනේ, ඔක්කොම ඇහෙනවනේ. ඒක දැන් මේකත් එකට දාන්න, ගන්න එකට දාන්න, අපි කතා කරන එකට. ඉස්සෙල්ලා නිරුද්ධ වුණා කියන එකද? නෑ නෑ මේ මේ වර්තමාන මොහොතේක දැන් මම කතා කරක තියෙන්නේ. ඔව්. දැන් මම ආපහු කවුරු හරි කෝල් එකක් ගන්නවා කියලා හිතන්නකො. එතකොට සජීවී ඇත්තම එකනේ. ඔව්. ඇත්තම එක රෙකෝඩින් එකට දාන්න. රෙකෝඩින් එක ඇත්තම එකට දාන්න. හ්ම්. අනේ වගේ. දැන් අපි උදේවි දකින්නකොට දැන් මේ ඒ කියන්නේ ක්‍රමවේදී දකින්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ උදා වෙලා වැය වෙන මේ ස්වභාවයක් එවන්ත මේ ශනේ තුල සත්පුද්ගල කියන ස්වභාවයක් ඇත්තේ නැහැ කියන එක. ඔය දැන් මේ ශනේ මේ සද්දය ඇහෙන දැන් මේ සද්දය ඇහෙන මොහොතේදී ඔබ ඉන්නේ. ඔව්. ඒක උදා වෙලා නිරුත් වෙලා ගියා. දැන් මේ සද්දය ඇහෙනකොට ඒකත් ඒ ස්වභාවයමයි. මේ මොහොතේ දැන් මේ සද්ද ඇහෙනකොට අර සද්ද දෙකේම හිටි මම ඉවරුණා. ඉවරුණා ඒක තමයි. දැන් මේක තමයි. ඒ දේශින් වැඩි වෙනවා. මොකක්ද යන්නේ? මේක රිබ්බයක් වගේ නේ. විශේෂ. ඒක වෙයි දකින කෙනෙක් දැම්මොත් එහෙම කියන්නේ. ආයි දකින කෙනත් එක්කම අර එක මොහොතක අයින් වෙනවනේ හැම මොහොතකම. ඔව්. ඒක මොහොතක ඥාණයෙන් තේරුම් ගන්න. දකින කෙනෙක් ඉන්නවද ඒක නේද? ඔව්. ඒ කියන්නේ අත්තක් උඩින් ඉඳගෙන අත්ත කපන. අන්දර මොකද මාධ්‍ය මුත්තේ ගෝලියෝ අර ගෝලියක් කරේ කියන්නේ මේ විදිහට අත්ත අත්ත උඩ මෙහෙම අත්ත තියෙනවා මේ අත්ති කොනේ ඉඳගෙන මෙහෙම බලනවා ඊවත් කියන්න දෙකක් දෙකම ඉවරයි ලොත් ඉවරයි අත්ත ඉවරයි